ආයුබෝවන් ඔබට මතක ඇති ඊයේ ඔබ ඔබතුමන්ලා ප්‍රවෘත්ති නැරඹුවා නම් මේ දවස්වල අර මෝඩ යකෙක් ගැන කතා කරනවා අගමැතිතුමාගේ ලේකම්වරයෙක් ගැන මෝඩ යකා කියලා අගමැතිතුමාගෙන් පසුගිය කාලේ බැනුම් අහගත්ත පුද්ගලයෙක් ගැන කතා කරනවා ඉතින් මේ ලේකම්වරයා ගැන 2000 මං හිතන්නේ 17 ඔව් මැතිවරණ අවස්ථාවේදී ප්‍රාදේශීය සභා මැතිවරණ අවස්ථාවේදී 125ක කාන්තා නියෝජනයක් තියෙන වෙලාවක ලිංගික අල්ලසක් කිල්ලීම සම්බන්ධයෙන් ගැහැණු ළමෙක් ගිහිලා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ඉදිරියේ තනියම මැකෝතුමනි ලිංගික නාම යෝජනා ලබා ගන්න ලිංගික අල්ලස් දිය යුතුද කියලා මේ රටෙන් ප්‍රශ්න කළා ඔබට මතකද ඒ අවස්ථාවේදී යම් කවරෙක්වත් නොවේ මමයි මේ සම්බන්ධව යලිත් මතක් කරන්න හිතර මොකද අගමැතිතුමාගේ මේ අපච්චිගේ පොකට් එකටත් විදලා තියෙන මොඩයක. එතකොට මේ පොකට් එකටත් විදපු පුද්ගලයා පසුගිය කාලේ මොකද්ද කරේ කියන එක ගැන කතා කරන්න ඕනේ. මේ ලේකම්වරයා අවස්ථා දෙක තුනකදීම එක දිගටම නිර්වත්ුන් නැත්නම් නාම යෝජනා නැහැ. ඒ වගේම මේ මේ ඔබට මේ සාරිය කියන්නේ මොන ලැජ්ජ නැති ඇඳුමක්ද ඔය ඇඳුම අඳින්න එපා කියලා පවා මට මගේ ඇඳුම ගැන පවා තීරණය කරන්න ආපු පුද්ගලෙයි. ඉතින් නමුත් මගේ සාරිය නම් තවම පරිස්සමින් තියෙනවා. නමුත් ඔහුගේ රෙද්ද ගැලවිලා තියෙනවා අද දවසේ. ඔහු මේ ඔහුගේ ඇඳුම පමණක් නොවේ නායකයන්ගේ ඇඳුම්ද ගලවලා රටක් ඉස්සරහා නායකයාගේ ගරුත්වයක් නැති කරලා තියෙන්නේ. එතුමාට අපච්චි කියමින් එතුමාගේ විශ්වාසවන්තයා කියමින් ළඟ හිටපු පුද්ගලයා අන්තිමට අපච්චිගේ පොකට් එකටත් විදිනවා. ලැජ්ජා සහගත මෝඩයෙක්. ඒක තමයි මට නම් කියන්න තියෙන්නේ. දැන් ඔයා මේ ඔය කියන මෝඩයා කගේ චරිතය අද මේ මෙතුමා මේ අගමැතිතුමාගේ මොනවද ලක්ෂ 4500ක්නේ පොකට් ගැහුවා කියලා ප්‍රශ්නයක් නැහැ. අර ලිංගික අල්ලා සිල්ලුවා කියලා ප්‍රශ්නයක් නැහැ. හෙට දවසේ වෙනකොට ඒකත් නැහැ. තාත්තා ගෙන්නේ පුතා ගත්තේ අපච්චිගෙන් පුතාට ලැබිච්ච දැවැද්දක් කියලා හිතලා නැවත ඕක මේ සාධාරණීකරණය කරලා නැවත ඒකට වැඩ කරයි. නැවත මේ රටේ තනතුරු දරයි. නැවත මේ රටේ මුදල් මංකොල්ලකයි. තමන්ගේ නායකයාගේ ATM කාඩ් වලින් මුදල් වංචා කරන්න පුළුවන් පුද්ගලෙක් මේ රටේ ජනතාව හුරං කරන්න නැතුව ඉඳීද? පාර්ලිමේන්තුවකට ගිහිල්ලා මොනවද කරලා තියෙන්නේ? පළාත් සභාවට ගිහිල්ලා මොනවද කරලා තියෙන්නේ? කාවද අපේක්ෂකයෝ ඉදිරිපත් කරේ? ඉතින් මේ කියන අය ජනතාවගේ මුදල් මංකොල්ල කැමේ තරම් දැනෙන්නේ නැහැ. ජනතාව හුරං කැමේ දැනෙන්නේ නැහැ. ජනතාව ඉදිරියට ඇවිල්ලා ජනතාවට තමන්ගේ නායකයා මුණ ගැහෙන්නේ ජනතාවට තමන්ගේ නායකයාගෙන් යම්කිසි රාජකාරියක් සඳහා මේ පොදු කටයුත්ත මගේ පුද්ගලික දෙයකට ගිය ගමන නෙමෙයි. ඒ වගේ කටයුත්තකදී අයුතු යෝජනා කරන මේ දුස්සීල මිනිස්සු මේ ඉන්න රටක ඒ මිනිස්සු නැවත නැවත එකතු වෙලා වැඩ කරන එක අහන්න දෙයක් නැහැ. ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා. ඔබ සියලු ද මේ ආදරණීය රටෙන් මේ අධර්මය නැසේවා. ධර්මය ස්ථාපිත වේවා. ඉතින් හැම දිනෙකටම බොහොමත්ම ස්තුතියි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.